වෘත්තීය දේශකයන්ගේ සංසදයේ හමුවකේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. කොළඹ පිටකෝට්ටේදී පැවති මෙම හමුව සඳහා වෘත්තීය දේශකයන්ගේ සංසදය නියෝජනය කරමින් උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් එක්ව සිටියා. විගණනාධිපතිවරයා තමන්ගේ වාර්තාවෙන් කියනවා ත්‍රිවිධ 11ක ණය තිබ්බට අපේ වත්කම් ප්‍රමාණය 1.8යි. සාමාන්‍ය සමාජයේ සාකච්ඡාව තියෙන කොමිෂන් එක 10%යි. ඇත්තටම ඉදිකිරීම 10%යි. කොමිෂන් එක 10%. තෙල් තියනවා කියනවා, ගෑස් තියනවා කියනවා. මම නම් කියන්නේ පොලොව යට තියෙන එකම හොඳයි. ගන්න නැති තරකට හොඳයි උනේ. හරි. මේගොල්ලෝ ගත්තත් හොඳයි. හරි. ආයෙ මත පෙරදි එකක් හොඳයි. මතක තබා ගන්න. ඔබට ගැටුම් ඇති කරගෙන නැති කරලා තමයි රට නතර වෙන්නේ. මේගොල්ලෝ තිර සම්පත ගන්න. කවද හරි නේද? අපේ දරුවෝ හරි හොඳ පාලක කණ්ඩායමක් හදලා නේ මේ තෙල් සම්පත ප්‍රයෝජන ගන්න. මේ අතර ජනාධිපතිවරණයේදී දෙවෙනි මනාපය පළ කිරීම සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා. ජාතික ජනබල වේගයේ ලෙස අපේ නිස්ථාවරේ තමයි අපිට ඡන්දෙ දෙන කෙනා ජාතික ජනබල වේගයට පමණක් ඡන්දෙ දිය යුතුයි. දෙක තුන මනාප සටහන් නොකළේ. ඇත්තටම අපිට ඡන්ද දෙන කෙනෙකුට තව කෙනෙකුට දෙකක් දෙන්න බෑ. එස්බීට පුළුවන් නේ. ගෝඨාභයට එක ගහලා සජිත දෙක ගහන්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙම ගහන්න නැත්නම් කැතයි ඇත්තටම. ඉතින් දැන් අපි හිතුව කවුද විජිත මොනසොයිසට UMPට එක ගහලා ගෝඨාර දෙක ගහන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ නොගහින්න එක සාමාන්‍යයි.